ඊළඟ ගාන බලන්න. ඊළඟ ගානේ මම හිතනවා තේරුණා ඇති කියලා. ඊළඟ ගාන බලන්න. ඊළඟ ගානේ අපිට දීලා තිනවා මොකද අර්ධ වෘත්තයක් අපිට දීලා තිනවා. අර්ධ වෘත්තයකින් केंद्रीय खंड की विश्वाभ्य दशम इकाई मीटर वाली दिखा दशम मीटर वाली दिल तीन ඊට පස්සේ මේ කෝණයක් අංශක 30යි වෙන කෝණයක් අංශක 30යි. ඒ කියන්නේ සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තමයි තියෙන්නේ. සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තමයි තියෙන්නේ. හැපෙන වගේනේ. බලන්න පුතේ සමරු ඵලකයක් ඉදිරිපස බිමෙහි යොදා ඇති නිර්මාණයක දල සටහන. දල සටහන රූපයේ දැක්වේ ඊ අර්ධ වෘත්තාකාර කොටස තුළ ඇති කේන්ද්‍රික ඛණ්ඩ ආකාර කොටස් සෙන්ටිමීටර 84 කට කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මොකක්ද කියන්නේ? අර්ධ වෘත්තාකාර කොටසේ අරය සෙන්ටිමීටර වලින් කියද? අර්ධ වෘත්තාකාර කොටසේ අරය. ඒ කියන්නේ මේ විශාල අර්ධ වෘත්තයේ අරය අපෙන් අහන්නේ සෙන්ටිමීටර වලින්. අපිට දීලා තියෙන විශ්කම්බය මීටර වලින්. එහෙනම් මීටර සෙන්ටිමීටර කරගන්න නම් මොකද කරන්නේ? 100 න් ගුණ කරන්න ඕනේ. ඒකට අපි දෙනවා කීයද? 210යි සෙන්ටිමීටර කියලා. 210යි සෙන්ටිමීටර. මීටර සෙන්ටිමීටර කරගන්න 100 න් ගුණ කරා 210 105 නේ 210 දෙකට බෙදෙනවා මේ දෙන්නේ විශ්කම්බය මේ දෙන්නේ විශ්කම්බය විශ්කම්බය දෙකට බෙදෙනවා r සමානයි එතකොට අපි වෙනවා 105 සෙන්ටිමීටර කියලා දෙකට බෙදුනම 105 සෙන්ටිමීටර කියලා හරි එතන අරය අර්ධ වෘත්තයේ අරය අපිට වෙනවා සෙන්ටිමීටර වලින් 105 ඊට පස්සේ අපිට කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් සෑහෙන ඒ කියන්නේ සම්පූර්ණ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අපිට වර්ග සෙන්ටිමීටර වලින් හොයන්න ඕනේ. ඒ කියන්නේ කොහමද? අර්ධ වෘත්තයක් නිසා අපි දන්නවා වර්ගඵලය කියන්නේ කොහමද? දෙකෙන් එක ගුණ කිරීම 5r වර්ගය 5 කියන්නේ 7/22යි r කියන්නේ අපි හොයාගත්තේ 105 ගුණ කිරීම 105. එතකොට අපිට එනවා 105 ට 7 කොටව කියලා තියනවාද? 1යි 5 15ක් තියෙනවා නේ. එතකොට මේ 2යි මේ 22යි කැප් වෙනවා 11යි. 11 15. 11 15 අපිට එනවා කීයද? 165. 165යි 165 ගුණ කිරීම 105 අපිට එනවා 10.5. අර්ධ වෘත්තාකාර කොටසේ සම්පූර්ණ වර්ගඵලය කොහොමද මේ කීයද? 165 105 ගුණ කරන 55 2 කටේ 56 30 2 32 51 5 3 කීයද? 8. මෙතන බිංදුවයි 1 ගුණ කරනවා 5 6 1. අපිට එනවා කීයද? 5 2 13 1 ඉතිරි 7 10 325. හරිද? ඒක දාවේ පුතේ. කියලා කවුරුද දහස් හරි කවුරුද ඉතිරේ කිව්වා? ඔක දාවේ. ඔව් ටීචර්. හරි. ඒ දාවේ තමයි 17325. 17325. 325යි වර්ග සෙන්ටිමීටර කියනවා. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අපිට කියන්නේ වර්ග සෙන්ටිමීටර වලින් දෙන්න කියලානේ. එහෙනම් ඒ විදිහට එනවා. ඊට පස්සේ අපිට කියනවා කේන්ද්‍රික කෝණයේ අංශක 30 වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයන්න. කේන්ද්‍රික කෝණයේ අංශක 30 වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. අපිට එනවා
අංශක 30 කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කොහොමද දෙන්නේ අපිට? 360 තීටා. 360 තීටා කියන්නේ 360 30. 360 30 කියන්නේ 12න් 1යි. කෙනෙක් අපිට ආදේශ කරන්න පුළුවන් 12න් 1 ගුණ කිරීම 7න් 22. ඒ කියන්නේ 5 ගුණ කිරීම R කියන්නේ දැන් කීයද? 84. 84 ගුණ කිරීම 84. එතකොට අපිට එනවා කීයද? 7යි 84යි කැපෙනවා 12යි මේ 12යි මේ 12යි අපිට සුළු කරන්න පුළුවන් 1යි 1යි. එතකොට අපිට එනවා 22 ගුණ කිරීම 84. 22 ගුණ කිරීම 84 අපිට එනවා දෙවරක් 84 22 න් ගුණ කරා 1048. ඊළඟට 1848. 848. කටත 1000. 1848. හරි. තව පරිසෙකෙමෙට 1848 කියලා එනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලව එකතුවට වඩා වර්ග සෙන්ටිමීටර 1848කින් වැඩි වේ නම් එහි කේන්ද්‍රික කෝණය සෑහෙන. ඒ කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ එතකොට මේ වර්ගඵලයන් දෙකේ එකතුවට වඩා තව 1848ක් වැඩිලු මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එහෙනම් මෙයාගේ වර්ගඵලය වෙනවා මොකද්ද? 1848 ඒවා කීයද? 3ක් නේ. 1848 ඒවා 3ක්. එතකොට මං කියවා අපි අර වර්ගඵලය හොයන්නේ කොහොමද? 360 තීටා. 360 තීටා ගුණ කිරීම 5r වර්ගය සමානයි වර්ගඵලය. වර්ගඵලය. දැන් අපි මෙතන අරය දන්නවා, තීටා දන්නේ නැහැ. හැබැයි වර්ගඵලය දන්නවා. මෙතනට ආදේශ කළා අපිට ගන්න පුළුවන් තීටා වල අගය. තීටා වල අගය කීයද ආවේ? තීටා වල අගය කීයද? ඒ වෙනද දෙක. තීටා 4 වෙනි එකද? 4 වෙනි එකද? ඔව්. දැන් මේ මේ තියෙන කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයනේ. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ වගේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලයට වඩා තව 1848ක් වැඩිලු මෙන්න මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට අපි කියන්නේ මොකද්ද? 1848 ඒවා තුනක අගේ තමයි මේකේ වර්ගඵලය වෙන්නේ. 1848, 1848, 1848, තවත් 1848ක් වැඩි. 1848 ඒවා තුනක වර්ගඵලය තමයි මේකට සමාන වෙන්නේ. එහෙනම් මෙන්න මේ සූත්‍රයට ආදේශ කරලා අපිට තීටා වල අගය හොයාගන්න පුළුවන් කීයද ආවේ කොට? අෂ්ටක 90. අනිත් කඩේට අත්‍යන්ත 90 ආවද? ඔව් ටීචර්. හරිද? ඊට පස්සේ අපිට කියන පුතේ මම ඒක හදන්න යන්නේ නැහැ. ඔයාලට ආදේශ කිරීම කරන්න පුළුවන් නේද? මෙතන සුළු කරන්න තියෙන්නේ තීටා විතරක් මේ පැත්තේ ඉන්න ඇරලා අනිත් පද ඔක්කොම එහා පැත්තේ යවන්න තියෙන්නේ. තීටා විතරක් මේ පැත්තේ තියෙන්න ඇරලා අනිත් පද ඔක්කොම එහා පැත්තේ යවන්න තියෙන්නේ. එතකොට මෙතන එනවා 1848 ඒවා 3ක්. 1848 ඒවා 3ක්. 360 ගුණ කරනවා බෙදනවා 22න් බෙදනවා 84 ගුණ කිරීම 84. එතකොට තීටා වලගේ අපිට ලැබෙන්නේ සමානයි 1848 වාරයක් 3 බෙදනවා 22 ගුණ කිරීම 84 ගුණ කිරීම 84 මේ ප්‍රතිදමක 360. ඔන්නඔහම එන්න ඕනේ. හරිද? ඔන්නඔහම තීටා උත්තර කරගෙන තියෙනවා. 7න් 22ක් අපි මෙතනට ආරේෂ කරාම 22 වෙනි උඩට 7 එන්නේ. අතව 7කුත් තියෙනවානේ නේ. මේ තුනේ වර්ගඵල දන්නවා අපි. මේ තුනේ වර්ගඵල වෙන්නේ මේක 1848 ඒවා 3ක්. බඩ මෙතනක් තියෙන 1848ක් මෙතනක් තියෙන 1848ක්. එතකොට 1848 ටීචර් මෙතන ඔව් 1848 ඒවා පහක් තියෙනවා. ඒ පහ අඩු කරන්න ඕන මෙන්න මේ අගේ 10 3ක් ටීචර් 3ක් දෙවෙන්නේ පුතේ ඔක්කොම අපි කේන්ද්‍රික ඛණ්ඩ ඔක්කොගෙම වර්ගඵලයෙන් අඩු කරන්න ඕන.
ඍග්වේදය තුළලා තියෙනවා. මේක 1847 වෙනි තුනක් මේක නේ. අය අපි එකේ ගාන හැදුවේ දැන්. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ. ආ? හරි. හරි මේක තුන පහක් වෙනවා. මේකයි මේකයි 1යි 2යි මෙතන තුනක් වෙනවා 1847 වා. එතකොට 1847 වා පහක අතර මේකෙන් අඩු කරන්න ඕන. හරිද? එකකට ගන්න පුළුවන් නේද? පහයි දෙලෙහෙන් හතරක් අටයි දෙකෙන් දෙකක් බිංදුවයි හරි 8085 කියලා එනවා 8085 කියලා එනවා වර්ග සෙන්ටිමීටර් එනවා වර්ග සෙන්ටිමීටර් හරි අදට මම නවත්තන්න පුළුවන් ක්ලාස් එකක් තියෙනවා ඒ නිසා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕනේ නම් ඕන කට්ටිය ग्रूप Hi, Bhavani.